දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ඔබ වෙත සංවේදනය කරන බෞද්ධ මාධ්‍යාලයේ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් ඔබ වෙත ගෙන එන තවත් එක් සද්ධර්ම දේශනාවක් මෙලෙස ආරම්භ වන්නේ. අදවසේදී අප සිදු කළ ආරාධනාව පිළිගෙන මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීමට වැඩම කොට වදාළ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය පූජපාද ඔලගංවත්තේ චන්දසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, සද්ධර්ම දේශනාවේ සදහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ හාලියල මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයේ අංක 32 ලිපිනෙහි පදිංචි නිලංජනී කුමාරිහාමි මාරසිංහ මහත්මියතුළු මේ පවුලේ දූතරු ඥාති සුපිනත් පියසේගේ සදහැති දායකත්වයන් ඇතිව. එසේනම් අපි සියලු දෙනා ගෞරවනීය දේශකයන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරමු අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සද්ධර්ම දේශනාව මෙතෙන් සිට සිදු කරන්නට. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති උදබින්දු නිපාතේන උදකුම්භෝ පිපූරති පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝකතෝ කම්පියාචිනන්ති. ශ්‍රද්ධාවන්ත සුපින්වත්නි, මේ උතුම් දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් සියලු දෙනාම තමන්ගේ වම් අත උඩ දකුණු අත තබාගෙන තුනුරුවන්ගේ අනන්ත වූ ශක්තියෙන් බලයෙන් ඔබට වගේම මේ නිවසේ ජීවත් වන සියලු දෙනාටමත් මුළු මහත් ලෝකයේම ජීවත් වන සියලු දෙනාටම යහපතක්ම සිද්ධ වේවා, සිතක් සාන්තියක්ම සිද්ධ වේවායි කියන උදාරතර නැගීම ඇති කරගෙන මේ විදියට තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරමු. බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ සත් සත්‍යයි, බුදු ගුණ සත්‍යයි, බුදු ගුණ සත්‍යයි, බුදු ගුණ සත්‍යයි, ධර්ම රත්නේ ගුණ අනන්තයි, ධර්ම රත්නේ ගුණ අනන්තයි, ධර්ම රත්නේ ගුණ අනන්තයි, ධර්ම රත්නේ ගුණ සත්‍යයි, ධර්ම රත්නේ ගුණ සත්‍යයි, ගුණ සත්‍යයි, මහසඟ රුවනේ ගුණ අනන්තයි, මහසඟ
සංගරුවනේ ගුණ අනන්තයි මහ සංගරුවනේ ගුණ සත්‍යයි ගුණ සත්‍යයි ගුණ සත්‍යයි තුනුරුවන්ගේ ගුණය බලය ශක්තිය සත්‍යයි සත්‍යයි මේ උතුම් සත්‍ය බලයෙන් මේ උතුම් සත්‍ය බලයෙන් මාගේ කායික මානසික සුවය ඇති වේවා මේ උතුම් සත්‍ය බලයෙන් මාගේ දරුවන්ගේද මාගේ දෙමව්පියන්ගේද කායික මානසික සුවය ඇති වේවා මේ උතුම් සත්‍ය බලයෙන් මේ උතුම් සත්‍ය බලයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි අද මේ පින්බර දේශනාවට තමන්ගේ දායකත්වය ලබා දෙන්නේ හාලියල මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයේ අංක 32 හි පදිංචි නිලංජනී කුමාරිය හාමි මාරසිංහ විශ්‍රාමික ගුරු මෑණියන් ඇතුළු ඒ පවුලේ ඉන්න පින්වත් සියලු දෙනාම ඔබ සියලු දෙනාම මේ උතුම් වූ සද්ධර්මය ශ්‍රවණය කිරීම තුළින් බලාපොරොත්තු වන්නේ තමන්ගේ ජීවිතයට සැනසීමක් ළඟා කරගන්නට. ලෝකේ ජීවත් වෙන හැම මිනිසෙකම තමන්ගේ ජීවිතය තුළ හොයන ප්‍රධානතම කාරණා දෙකක් අපි හැම දෙනාගේම ජීවිතය තුළ තිබෙනවා. ඔබ හිතන්න කල්පනා කරන්ට රැකියා කරලා විශ්‍රාම ගිහිල්ලා ඉන්න ඔබත් තාමත් ජීවිතේ මැදි වයසේ ගත කරන ඔබ සියලු දෙනාමත් ඔබට දැනෙනව ඇති මේ කියන කාරණා දෙක කොච්චරනම් ඔබේ ජීවිතයේ තුල දකින්නට පුළුවන්කමක් තියනවාද කියලා. ඒ තමයි ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං කියන එක. එකක් තමයි නිරෝගීකම කියන එක. නිරෝගීකම අපි හැම කෙනෙක්ම අපේ ජීවිතයේ තුළ අපි බලාපොරොත්තු වෙන එකක්. ලෙඩෙක් වුණත් වැඩක් නැහැ. රජෙක් වුණත් වැඩක් නැහැ ලෙඩෙක් වෙලා නම්. අපි ලෙඩ්ඩු මේ ලෝකයේ තුළ ජීවත් වෙන සියලු දෙනාම. ලෝකයේ ඉන්න සියලු දෙනාම උම්මත්තකයන් වගේ කටයුතු කරනවා කියලා තථාගතයන් වහන්සේ ඇතැම් අවස්ථාවලදී සඳහන් කළා. මෝග පුරුෂ හිස් මනුෂ්‍යය මෝඩ මනුෂ්‍යය ජීවිතය ගැන ලෝකය ගැන කල්පනා කරන්න බැරි හිතන්න බැරි මිනිසුන්ට ජීවිතේ හැමදාම දුකක්ම තමයි. දැන් බලන්නකො මනුෂ්‍යකුවේ ජීවිතේට නිරෝගීකම කියන එක අපි ළඟා කරගත්තාම මේකදී කාරණා දෙකක් තියෙනවා ඉතාමත්ම පැහැදිලි වශයෙන්. එකක් තමයි කායික වශයෙන් නැතිවෙන්නා වූ නිරෝගීකම කියන එක. කායික වශයෙන් නැතිවෙන්නා වූ නිරෝගීකම ඔබ හැම කෙනාම ඔබේ ජීවිතය තුළ ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා. ඔබ
ඔබ දන්නවා ඔබේ ශරීරයට කොයි තරම් විවිධ රෝගකාරක තත්ත්වයන් උදා වෙලා තියෙනවද කියලා. කායික රෝගී තත්ත්වය මේක කිසිම කෙනෙකුට මේක නතර කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඔබ දන්නවා සීල දෙනාම ලෝකයේ ඉතාමත්ම දියුණුයි, තාක්ෂණික වශයෙන් ගොඩාක් දියුණුයි. උච්චර තාක්ෂණික වශයෙන් දියුණු තත්යකට පත් වෙලා තිබුණත් ඔබේ ශරීරයට අපේ ශරීරයට ඇති වෙන මේ පංචස්කන්ධයට ඇති වෙන්නා වූ රෝග තත්ත්වය, ව්‍යාධි තත්ත්වය මේක වළක්වන්න පුළුවන්ද? කිසි කෙනෙකුට මේක වළක්වන්න බැහැ. ඇයි එහෙම වළක්වන්න බැරි? බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාලා ලෝකේ කිසිම දෙයක් එකම ආකාරයට පවතින්නේ නැහැ. මේ භෞතික ලෝකයේ තුල අපි දකින හැම දෙයක්ම යම් යම් වෙනස් වීම් වලට ලක් වෙනවා. ඒ වෙනස් වීම් තුල අපි අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා. ජීවිතය ගැන ලොකු කලකිරීමක් අපේ ජීවිතය තුල අපි ඇති කරගන්නවා. කායික වශයෙන් නැති වෙන ශරීරයට ඇති වෙන ලෙඩ ගත්තොත් එහෙම ඔබට පේනවා ඇති ඔබේ ශරීරයේ කොච්චර ලෙඩ තියෙනවද කියලා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට බදුල්ල හාලියලි පැත්තේ ඉඳලා එනකොටත් උදේ බෙහෙත් බීලා එන්න ඇති සමහර අය. සමහර අය තව බෙහෙත් අරගෙනත් එන්න ඇති. හවසටත් බොන්න තියෙනවා. අපි මේ උත්සාහ කරන්නේ මොකක්ද? එතකොට මේ විදිහට මේ බෙහෙත් පාවිච්චි කරලා අපේ ශරීරය හැමදාම සදාකල්ම එකම ආකාරයකින් පවත්වාගෙන යන්න ඕනේ කියන හැඟීම අදහස අපි ඇති කරගන්නවා. බිම්බිසාර රජතුමාට ඇති වුණා බගන්ධරා කියලා රෝගයක්. බගන්ධරා රෝගය ලේ පිට වෙන එක. විනය පිටකේ අපි සඳහන් වෙනවා බිම්බිසාර රජතුමාට එළියට බහින්න විදියක් නැහැ. උතුණි දේවෝ හෝති. රජතුමාට උතුණි රාජා රජතුමා ඍතු තත්ත්වයට පත් වෙලා අන්තපුර ස්ත්‍රීන් ඔක්කොම විහිළු කරන්න පටන් ගත්තා. ඇයි විහිළු කරන්න පටන් ගත්තේ? මොකද හේතුව? රජතුමා අඳින අඳින සළුවේහි ලේ තැවිරලා තිබුණා. ලේ තැවිරලා තිබෙන නිසා රජතුමාට එළියට බහගන්න විදියක් නැහැ. මොකද අන්තපුර ස්ත්‍රීන් මේ සළුවේ තැවිරලා තිබෙන ලේ දැක්කහම රජතුමාට විහිළු කරන්න පටන් ගත්තා. අපේ රජතුමා දැන් ඍතු තත්ත්වයට පත් වෙලා ඉන්නේ. තව ටික දවසකින් අපේ රජතුමා දරුවෙක් බිහි කරයි කියලා. රජතුමාට හරි ලැජ්ජයි. ජීවක වේද මහත්තයා තමයි බෙහෙත් දීලා හොඳ කළේ. භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ ශරීරයට ඇතිවෙච්ච රෝගකාරක තත්ත්වයන් අපි දන්නවා. උපුල් මල්ල වලට බෙහෙත් ගල්වලා භාග්‍යතුන් වහන්සේට බෙහෙත් ඖෂධ ලබා දුන්න බව අපේ පොත්පත්වල විනය පිටකේ සඳහන් වෙනවා. ඊට අමතරව අපේ ශාසනය තුල වැඩ හිටපු මහරහතන් වහන්සේලා, දැන් ඔය බලන්නකෝ බොජ්ජංග සූත්‍ර දේශනාවන් නැරගත්තට පස්සේ මහා කාශ්‍යප බොජ්ජංගේ, මොග්ගල්ලාන බොජ්ජංගේ, මේ වගේ පේනවා කායික වශයෙන් නැතිවිච්ච රෝගකාරක තත්ත්වයන්ට සති සම්බොජ්ජංගේ වගේ බොජ්ජංග ධර්මයන් දේශනා කරලා විශේෂයෙන් නොඑක ආකාරයේහි පිරිස් සූත්‍ර දේශනාවන් සජ්ජායනය කරලා උන්වහන්සේලාට ඒ ආශිර්වාද කරපු අවස්ථා දකින්න පුළුවන්කම තිබෙනවා. එතකොට ඒවා හැමදාම එකම විදියට එකම ආකාරයකට පවතින ස්වභාවයක් අපේ ජීවිතය තුළ, ශරීරය තුළ දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ලෙඩ බවට පත් වෙනකොට වැඩිම දුක් විඳින්නේ වයසට ගියාට පස්සේ. වයසට ගියපු අය පුදුම විදියට තමන්ගේ ශරීරයේහි අහවල්තන වේදනාවක් තියෙනවා කියලා කෝක කොච්චරවත් කියනවා. එන තමන් බලන්ටෙන හැම කෙනාටමත් කියනවා. එයා හිතාගෙන ඉන්නවා මේ ලෝකයේ එකම ලෙඩා එයායි කියලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා මේ වේදනාව කියන එක ධර්මයේ තුල සඳහන් කරන්නේ සංඥාවක් විදියට අපි අරමුණු කරගෙන
අපිට අවශ්‍ය වෙනවා ඒක ඒ වේදනාව නැති කරගන්න හිත හදාගන්න. ඒකට තමයි මම සඳහන් කළේ බුදුරුවන්ගේ ශරීරයටත් ලෙඩ හැදුනා නම් ඒ වගේම අනිකුත් මහරහතන් වහන්සේලාටගේ ශරීරයටත් ලෙඩ ඇති වුණා නම් රජවරුන්ටත් ලෙඩ ඇති වුණා නම් අදත් ලෝකයේ තුල ජීවත් වෙන අපේ රටේ නෙමෙයි ලෝකයේ ඉන්න ජීවත් වෙන හැම රාජ්‍ය නායකකගේ ශරීරයටවත් ලෙඩ ඇති වුණා නම් අපේ ශරීරයට ලෙඩ ඇති වෙනවා කියලා කියන එක සාමාන්‍ය දෙයක්. මේක තමයි ලෝකයේ තුල තිබෙන ස්වභාවය, ලෝකයේ වෙනස් වෙන ස්වභාවය. ඔබට පේනවා ඇති රෝහලකට ගියපුවාම ජීවිතය ගැන තියෙන අපේ තිබෙන ආත්ම දෘෂ්ටියක් විතර අරගෙන තියෙන සක්කාය දිට්ඨියෙන් අපි අල්ලගෙන තියෙන දේවල් සංසාරේ පාවෙනවා. රෝහලකට ගිහිල්ලා කපෝලා කොටලා ඉල්ලලා තියෙන දේවල් දැක්කට පස්සේ බලන්නකෝ සමහර වෙලාවට ඔය සල්ලි කර්ම කරන තැන්, ඒ සල්ලි කර්ම කරන තැන්වල ඒ ස්ථානෙට ගියාට පස්සේ ඒ ස්ථානවල ඒ වාට්ටුවල ඉන්න ලෙඩ්ඩු දිහා බලන්නකෝ. තොටි වාට්ටුවල ඉන්න ලෙඩ්ඩුන්ගේ තියෙන ස්වභාවය හැමතැනින්ම බට ගහලා මුත්‍රා බට ඉල්ලගෙන නොයිකුත් දේවල් කරගෙන ශරීරයේ මේ විදියට මේ පංචස්කන්ධයට තියෙන කැමැත්ත, පංච උපාදානස්කන්ධේ මේකට තියෙන කැමැත්ත, මේක පවත්වාගෙන යන්නට ඔච්චර වෙහෙසක් මහන්සියක් අපේ ශරීරයේ තුල, එයාත්තන්ගේ ශරීරයේ තුල ඔච්චර අපි උනන්දු වෙනවද? හැමදාම එකම විදියකට පවත්වාගෙන යන්න ඕන කියලා. ඒක එකක්. අනිත් එක තමයි මානසික වශයෙන් ඇතිවෙන්නා වූ ලෙඩ. මානසික ලෙඩ අද ලෝකයේ වැඩි. ඔබ දන්නවා ඇති තරුණ වයසේදී, මැදි වයසේදී ජීවිතයේහි ධර්මයට කවුරු හරි කෙනෙක් තමන්ගේ ජීවිතේ යොමු කළේ නැත්තම් යාගේ ජීවිතයේ තුල, ඔයත්තන්ගේ ජීවිතයේ තුල ඇස්කන් හොඳට පේන කාලයේදී ශ්‍රද්ධා, සති, වීරිය, සුත, ඡාග, පඤ්ඤා වගේ මේ ගුණධර්ම, බලධර්ම, ශේක බලධර්ම මේවා පුහුණු කළේ නැත්තම් වයසට යනකොට අවුරුදු 70-75 මේ කාලේ පැනපු ගමම්ම කෝටම හැදෙනවා විවිධ ලෙඩ රෝග, විවිධ අරගල තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්නවා. දැන් අපි අර ඩිමෙන්සියා වගේ කියලා රෝග තත්ත්වයන් ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කරන මතක නැහැ මොනවද, කිසි දෙයක් මතක නැහැ. අපේ ජීවිත සමහර වෙලාවට ඉන්න දරුවන්ට පුදුම විදිහේ මහ වදයක් බවට පත් වෙනවා. අපේ ජීවිතේ අපිට මහ වදයක් බවට පත් වෙනවා. අපි දන්නේම නැහැ අපි මොකද්ද කරන්න කියන එක. අපිට ඕන විදියට අපි ජීවත් වෙන්න අපි සෑහෙන උත්සාහයක් ගන්නවා. මේ ඩිමෙන්සියා වගේ රෝගකාරක තත්ත්වයන් ආවට පස්සේ අර මෝහ කාලය කියන කාල පරිච්ඡේදය උදා වෙනවා. එතකොට අර හැමදාම තමන්ගේ ජීවිතයේ තුල තරුණ වයසේදී, මැදි වයසේදී මොනවා හරි දේවල් තමන්ගේ ජීවිතේ හරියට පුහුණු කරලා තිබුණ නැත්නම් ඊළඟට යටපත් වෙලා තිබිච්ච දේවල් මතුවෙලා එනවා. සමහර අය ඔබට පේනවා ඇති හරීම මීයේ පෙරේදත්ම රෝගියෙක් බලන්න ගියා. ඒ රෝගියා ළඟ වැඩටවත් කෙනෙක් තියන්න දෙන්නේ නැහැ. කියන්නේ ඒ තරමටම අමාරුයි, අපහසුයි. මොකද හේතුව ඒ රෝගියා පුදුම විදිහේ ළඟපාත ඉන්න අයට පරුස වචනෙන් බයිනවා. අතට අහු වෙන එකෙන් ගහනවා. ඒක තමන් තේරින්නේ නැහැ තමන්ට මොකද්ද කරන්න කියන එක. හරි හොඳට සිහි කල්පනායුක්තව ජීවිතයේ සඳය සමය ගත කරන පිරිස හරිම ආඩුයි. දැන් එතකොට අපිට ඔයක ලෙඩක් එක පැත්තකින් බලනකොට මානසික ලෙඩක් ධර්මයේ තුල පෙන්වම් කරන ආකාරයට ධර්මයේ තුල අපිට පේනවා අපේ ශරීරයේ තුල එමුණත් අපේ මනස තුල තැම්පත්ලා තිබෙනා වූ ක්ලේශ ධර්මයන් තමයි ඔබට මේ විදිහට දිගින් දිගටම මහා වද දෙන කාරණාවන් බවට පත් වෙනවා. ජීවිතය තුළ අපි හොයන සැනසීම කියන එක මම කියවනේ සතුට අපි හොයනවා කියලා. අපේ ජීවිතය තුළ පරම සතුට තමයි අපිට නිවන ලබා ගැනීම. පරම සතුට තමයි අපි ශරීරයේ මනස තුළ තිබෙන්නා වූ ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන් අපි නැති කරලා නිදහස් මිනිසෙක් බවට පත් වෙන එක. මේක
ලේසින් පහසෙන් කෙනෙකුට කරගන්නට අමාරු දෙයක් එහෙම වුණාට හරියට අවබෝධ කරගත්ත කෙනා ප්‍රඥාවන්ත භාවයේ හරියට අවබෝධ කරගත්ත කෙනා මේක හොයා ගන්නවා කොහොම හරි තමන්ගේ ජීවිතේට. දැන් බලන්න මේ සතුට ගැන තමන්ගේ ජීවිතය ගැන හොයනකොට මේ සතුට සමහර වෙලාවට තරුණ වයසේදීත් මැදි වයසේදීත් වයසට ගියපුවාමත් ඔය ජීවිතය තුළ දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. හැම කෙනාගේම මූණවල තියෙන නිකන් කලකිරිච්ච ස්වභාවයක්. මෙතනත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දෙනාගේ මූණේ තියෙන නිකන් කලකිරිච්ච ගතියක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය තුළ මේ කලකිරීම සහගත ස්වરૂපය. කලකිරෙන්නේ මොනවටද කලකිරෙන්නේ? කලකිරෙන්නේ තමන්ගේ ලෝකයා ගැන වෙන්න පුළුවන්, දූ දරුවෝ ගැන වෙන්න පුළුවන්, රස්සාව ගැන වෙන්න පුළුවන්. ඒක නෙමෙයි අපි තරහින් කලකිරන එක නෙමෙයි, ජීවිතේ හරි අවබෝධයකින් යුක්තව කලකිරීම තමයි ජීවිතේ වඩාත් වටිනාම අවස්ථාව විදියට අපිට ධර්මයේ තුල පෙන්නුම් කරන්නේ. දැන් ලෝකයේ ඉන්න මිනිස්සු සියලු දෙනාම වරද්ද ගන්නත් තියෙනවා. බලන්න ඔබේ ජීවිතය තුලත් ඔබ විඳවන අවස්ථාව වරද්ද ගන්න අවස්ථාව තමයි ඉස්සලා අපි සතුටු වෙලා ඉන්නුන අපේ ජීවිතය තුළ. අපි සතුටු වෙනවට වඩා අපි කරන්නේ හැමදාම ජීවිතේ අවුරුදු 60 70 ක් යනකම් විස්රාම යනකම්ම කරන්නේම අපි අනුන් සතුටු කරන එක. අපේ ජීවිතය තුළ අපි සතුටු නැහැ. බලන්නකෝ ඔය ඇත්තන්ගේ ජීවිතය තුළ මහන්සියලා මහන්සියලා වැඩ කරලා නොයෙකුත් දේවල් කරලා ඔබේ ජීවිතය තුළ ඔබට හිම සතුටක් නැහැයි කියලා ඔබේ ජීවිතය තුළ ඔබට දැනෙනවා. ඒ සතුට නැති හේතුව මොකද? අනුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය ගත කළා, කැප කළා. නමුත් හරියට තේරුම් ගත්තොත් එමේ ඉස්සලා අපි සතුට වෙලා ඉන්නවා මේ ජීවිතේ. අපි සතුට වෙලා තමයි අපි gedare ඉනයි සතුට කරන්න ඕනේ. බිරිඳ සතුට කරන්න ඕනේ, දරුවෝ සතුට කරන්න ඕනේ, අසල්වාසීන් සතුට කරන්න ඕනේ, ලෝකයා සතුට කරන්න ඕනේ. මේකනි කරන්න අවශ්‍ය වෙන කාරණේ. අපි අසතුටෙන් ඉඳලා අපි හැම වෙලාවක් තුළදීම අපි නොකා නොබිය හරි කමන්න අනුන් සතුට කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. එහෙව් කෙනෙකුට ජීවිතයේ අවසානයේදී තමන්ට සතුටක් නෙමෙයි විඳින්නේ, ඔබට දුකක්මයි දැනෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? ලෝකයා ගැන ලොකු කලකිරීමක් ඇති කරගන්නවා. ඒ නිසා මේකට හොඳම ක්‍රමය තමයි ධර්මයේ තුල පෙන්නුම් කරන්නේ මිනිසෙක් නිදහස් වෙනවා කියලා කියන එක. නිදහස් වෙනවා යයි කියලා කියපුවාම මේ වචනේ අහපු ගමන්ම මේක එක්තරා ආකාරයක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි නිදහස් වෙනවා යයි කියලා කියපුවාම. මේකට හොඳ දේශනාවක් තිබෙන අපි සූත්‍ර දේශනාවක් ඔබ සමහර වෙලාවට අහලත් ඇති. ඒ දේශනාවේ තිබෙන්නේ බහුදීතු කියන සූත්‍ර දේශනාව. බහුදීතු සූත්‍ර දේශනාවේදී මේ බමුණා එක්තරා බමුණෙක් සිට මේ බමුණට තමන්ට කියලා වටිනාම වස්තු විදියට තිබුණා ගවයෝ. මේ ගවයෝ තමයි තමන්ගේ ජීවිතයේ තිබිච්ච වටිනාම වස්තු විදියට තිබුණේ. ඔබ දන්නවා ඔබේ ජීවිතය තුළ වටිනාම වස්තු විදියට ඔබ රැස් කරගත්ත දේවල්, එකතු කරගත්ත දේවල්, ගොඩනගාගත්ත දේවල් ගොඩක් තියෙනවා ඔබේ ජීවිතය තුළ. ඔබ බලන්න, හිතන්න, කල්පනා කරන්න ඔබේ ජීවිතය තුළ මේ වෙනකොට කොච්චරනම් ඔබේ ජීවිතය තුළ වටිනවායයි කියලා හිතාගෙන සකස් කරගත්ත, අල්ලගත්ත දේවල් කොච්චර ඔබේ ජීවිතය තුළ තියෙනවද? රැස් කරගත්ත දේවල්. ඔබට ඔබේ දූ දරුව සමහරලාට වටිනා වස්තු විදිහට බල්ලගෙන තියෙනවා. ඔබේ තනතුරු, තාන්නම, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල් මේ ඔක්කොම හැම දෙයක්ම තමන්ගේ ජීවිතය තුළ වටිනා දේවල් විදිහට ඔබ ගොඩනගාගෙන තියෙනවා. බහුදීතු බමුණට හරක් ටික තමයි වටිනාම වස්තු බවට පත් වුනේ. හරක් ටික නැති වුණාට පස්සේ යාට පුදුම දුකක් තමන්ගේ ජීවිතය තුළ ඇති වුණා. ඇයි? තමන් ලෝකයේ තුළ වඩාත් ප්‍රිය කරන වස්තුවක්, වඩාත් ප්‍රිය කරන වස්තුවක් නැති වෙනකොට ඒක තමන්ට ඒක දරා ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මෙයා පුදුම විදිහේ වික්ෂිප්ත තත්ත්වයකට පත් වුණා. දවස් ගණනාවක් තිස්සේ හරක් ටික හෙව්වා 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 හොයා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. කැලේ යනකොට දැක්ක ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගහක් මුල වාඩි වෙලා
ඉතාමත්ම සමාධි සුවයෙන් යුක්ත උන්වහන්සේ වැඩ ඉන්නවා. භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ මේ සමාධිය දැක්කට පස්සේ මේ බමුණට ඇතිවිච්ච අදහස තමයි, අනේ බලන්නකෝ මේ ගස මුල වැඩ ඉන්න මේ භාග්‍යතුන් වහන්සේ මොනතරම් නිදහස් වෙච්ච කෙනෙක්ද, මට වගේ ප්‍රශ්න මොනවත් ඇත්තේ නැහැ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට පේනවා බමුණා හිතන දේවල්, බමුණා තැවෙන දේවල් ජීවිතයට වටිනවායයි කියලා හිතාගෙන සකස් කරගෙන අල්ලගෙන ආත්ම දෘෂ්ටිකෙන් අරගෙන උපාදානය කරගත්ත වස්තු දැන් බුදුරජාණන් වහන්සේට පේනවා බමුණගේ ජීවිතයට තිබිච්ච වස්තුව නැති වෙලා, හරක් ටික නැති වෙලා. බමුණ භාග්‍යතුන් වහන්සේ ගැන හිතනවා. එතකොට බමුණ හිතනවානේ මට වගේ කිසිම කරදරයක් නැහැනේ මේ ඉන්න කෙනාට. මෙයා හිතනවා ජීවිතය තුළ එයාගේ ජීවිතයට වෙලාගෙන පැවතිච්ච ප්‍රශ්න ගැටලු. එයා මහා නායකාරයෙක්. මිනිසුන්ගෙන් ණය අරගෙන ණය අරගෙන මිනිසුන්ට ගෙවා ගන්න විදියක් නැහැ. එයා රාත්‍රී කාලේ නිින්දට ගියපුවාම උදේ පාන්දර අවදි වෙන්නේ හරි බයකින්. ඔබ දන්නවා අපේ රටේ ණයගත්ත මිනිස්සු, ව්‍යාපාරවලට ණයගත්ත මිනිස්සු උදේ පාන්දර නැගිටින්නේ පුදුම විදිහේ බයකින් නැගිටින්නේ. උදේ පාන්දරම තමන්ගේ දුරකථනය නාද වෙනකොට මැහෙන්නේ කවුරු හරි කතා කරනවා කියලා, බැංකුවෙන් හරි කතා කරනවා කියලා සල්ලි දාන්න කියලා. එහෙම නැත්නම් වටේ ඉන්න මිනිස්සු කතා කරනවා. බමුණට ওই ප්‍රශ්නයක් තිබුණා. බමුණ කියන්නේ අනේ ස්වාමීනි මට උදේ නැගිට ගන්න විදියක් නැහැ. මොකද වටේ ගියේ වටේට ඇවිල්ලා මිනිස්සු කෑ ගහනවා අපේ ගත්ත සල්ලි දීපියව් සල්ලි දියව් සල්ලි දියව් කියලා. අපිට පේනවා ඇති අපේ රටෙත් ඔවගේ මිනිස්සු ඕන තරම් ඉන්නවා. මේක මහා දුකක් තමන්ගේ ජීවිතේට. බුදුරජාණන් වහන්සේට නම් එහෙම දුකක් නැහැ නේද කියලා මේ බමුණ හිතනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මට එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. අනේ ස්වාමීනි මගේ බිරිඳ මට උදේ පාන්දර නැගිටවන්නේ පයින් ගහලා. ඔය ඇත්තන්ගේ බිරිඳ ඇවුරුත් එහෙමද? ස්වාම පුරුෂයාට එහෙමද කතා කරන්නේ? අනේ ස්වාමීනි මගේ බිරිඳ මට පයින් ගහලා උදේ නැගිටපන් කියලා කතා කරන්නේ. මේක මහා දුකක්. දීග දෙන්න බැරිය ඉන්න දියණිවරු 3 දෙනෙක් විතර ඉන්නවා මංගාව. මේක මහා දුකක්. අනේ ස්වාමීනි ඔබ වහන්සේ නම් එහෙම දුකක් නැහැ නේද? ඔව් මට එහෙම දුකක් නැහැ. අනේ ස්වාමීනි මගේ අටුව හිස්. මට හරි දුකයි. ඔබේ පර්ස් එක හිස් වෙනකොටත් ඔබට හරි දුකයි. ඒක හැමදාම සමහර අය පේන්නේ තරුණ වයසේ ඉන්න ළමයි එහෙම. ওই පර්ස් එකට ඉතින් කොළ ගොඩ ගහලා පුරවලා තියාන ඉන්න පිටිපස්සෙන් පේන්නේ සල්ලි තියනවා කියලා. බලන රුපියල් 10ක්වත් නැහැ, තියෙන්නේ ඔක්කොම පරණ කඩදාසි කොළ ඉවම තියෙන පුරවලා. පර්ස් එක අරින වාරයක් පාසා මහ දුකක්. අටුව හිස්. එතකොට කියනවා ස්වාමිනී අටුව හිස් මගේ. ඒ නිසා මට හරි දුකක් තියෙනවා ජීවිතේ තුළ. ඔබ වහන්සේට එහෙම නැහැ නෝ නෑ, මට එහෙම ප්‍රශ්නයක් නැහැ. මගේ අටුවේ රෑට මට නිදා ගන්න විදියක් නැහැ. මීයෝ දුවනවා හෙට මෙහෙට. ඔබ දන්නවා හිස්සිච්ච අටුවල මීයෝ දුවනවා හෙට මෙහෙට. මේක මහා දුකක්, මහා කරදරයක්. රෑට නිදා ගන්න විදියකුත් නැහැ. නෑ මට එහෙම ප්‍රශ්නයක් නැහැ. මගේ අටුවේ එහෙම මීයෝ දුවන්නේ නැහැ. අනේ ස්වාමීනි මම ගොවිතැන් කළා, කරපු ගොවිතැන් වලත් මේ වගේ සමහර දේවල් පළදාව නැහැ. කෘමි සත්වන්ගෙන් විනාශ තත්ත්වයට පත් වෙලා මේක මට මහ දුකක්. ජීවිතේම බලාපොරොත්තුවක් තියාගෙන තමයි මිනිස්සු මේ වගේ දේවල් වලට ගොඩනගන්නේ. ඔබ දන්නවා අපි චතුරාර්ය සත්‍ය ධර්මිය අපිට විග්‍රහ කරනකොට ගොවිතැන් කරන මිනිස්සේ ගොවිතැන් කරන කාලයේදී කොච්චර බලාපොරොත්තු තියාගෙනද මිනිස්සු ගොවිතැන් කරන්නේ. අනුන්ට ණය වෙලා සමහර වෙලාවට ගොවිතැන් කරන්නේ. ඒ ණය ගන්නකොට හිතනවා මේ අස්සැන්නෙන් මේ ඔක්කොම ගෙවා ගන්න පුළුවන්. අනිත් කටයුතු කර ගන්න පුළුවන් කියලා ලොකු බලාපොරොත්තු තියාගෙන දේව සකස් කර ගන්නව හදනවා, මහන්සි වෙනවා.
රෑ දවල් දෙකේ වෙනුවෙන් විහිසෙනවා, මහන්සි වෙනවා. හැබැයි අපි බලාපොරොත්තු නොවන විදිහට විවිධ විපත්ති ගොඩ නැගෙනවා. ධර්මයේ තුලත් පෙන්නුම් කරනවානේ පංචමානි වික්වේ වියසනානි, මහණෙනි ලෝකේ ඉන්න මිනිසුන්ට වියසන ඇති වෙනවා. අපි බලාපොරොත්තු නොවන ආකාරයට කරදර ඇති වෙනවා. එකක් භෝග බියසන, ඥාති බියසන, සීල බියසන, දිට්ටි බියසන, භෝග බියසන නැහැ. ඔක්කොම අපි හම්බ කරගත්ත දේවල් නැති වෙලා යනවා. අපි හිතාගෙන ඉන්නේ ඔක්කොම දේවල් තියෙනවා කියලා. දැන් පේනවනේ, දැන් මේ දවස්වල වහිනවා වහිනවා මේ අද ධර්මයේ පටිගත කරන කාලයේදී ඔබට පේන ඇති ඔය ඇත්තන්ගේ පළාතුලත් කොච්චර වහිනවද, මිනිස්සු කොච්චර හුරුල හොල්ල ඉන්නවද, දුකින් කොච්චර මිනිස්සු පෙළමෙනවද. ගොවිතැන් ඔක්කොම ඉවරයි, මේ පාර ඉවරයි, කන්න ඉවරයි, කරගන්න දෙයක් නැහැ කියලා හිතනවා. ඒක තමයි තත්ත්වය, ඒක තමයි ස්වභාවය. අපි ඒව කවදාවත් බලාපොරොත්තු වෙන දේවල් නෙමෙයි. ඔක්කොම විනාශ තත්ත්වයකට පත්වන එක ශනේකින් මොහොතකින්. අනේ ස්වාමිනි, මගේ ගොවිතැන් ඔක්කොම ඉවරයි, ඒක විනාශ තත්ත්වයකට පත් වුණා. ඒ නිසා මට හිතාදා ගන්න බැහැ මගේ ජීවිතේ නිදහස් භාවයක් ඇත්තේ නැහැ. එතකොට මේක බුදුරජාණන් වහන්සේ දැක්කහම උන්වහන්සේ දේශනා කොට වදාලා බමුණ ලෝකයේ තුල තියෙන ස්වභාවයේ தත්ත්වය එකයි. මිනිස්සෙක් Tamanගේ ජීවිතයේ තුල, ඔබේ ජීවිතයේ තුල, අපේ ජීවිතයේ තුල අපි ගොඩාක් දේවල් වලට අපේ බැඳීම වැඩි වෙනකොට එතන දුක කියන එක ගොඩාක් තියෙනවා. ඒ බැඳීම වැඩි වෙන හැම තැනකදීම ගැටීම කියන එකක් තියෙනවා, ගැටෙනවා හැම වෙලාවක තුළදී. ආදරය වැඩි වෙන්න පුංචි දෙයක් මේවා වුණාම හරියට තරහ යනවා, කේන්ති යනවා, ගැටෙනවා. මැදි වයසේදී, තරුණ වයසේදී ඔබේ ජීවිතය ගත කරනකොට ඕන තරම් ඒ වගේ දේවල් සිද්ධ වෙලා ඇති. එතකොට මොකද ඒකට අපි කරන්න අවශ්‍ය වෙන්නේ? එතකොට ජීවිතය තුළ මේ අවබෝධය ඇති කරගෙන අපි නිදහස් වීම කියන එක අපි හොයාගන්න අවශ්‍ය වෙනවා. මේ නිදහස් වීමට මේක එකපාරට කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. දැන් ඔය ඇත්තන්ට මම දේශනා කරන්න ගත්ත මූලික ගාථා පාඨයේ තුලත් ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති උදබින්දු නිපාතේන උදකුම්භ විපූරති. ඔබ දන්නවා කලයකට වතුර බින්දුව බින්දුව වැටුනහම කලේ පිරෙනවා. බින්දුව බින්දුව වැරුණා වැටලා සෑහෙන වෙලාවක් කාලයක් ගත වුණාට පස්සේ කලය පිරීලා යනවා වගේ අපේ ජීවිතය තුලත් අපි බින්දුවෙන් පටන් ගන්න ඕනේ. බින්දුවෙන් පටන්ගෙන හිමීට කරගෙන යනකොට අපිට මේ ස්වභාවයේ தත්ත්වය කෙනෙක් අවබෝධ කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී අපිට පැහැදිලි කළා, මම මේ උත්සාහ කරන්නේ ඔබට ඒ නිදහස් වෙන්න අවශ්‍ය කරන මාවත සාපි නිදහසලා නැත්ති ඇයිද කියන කාරණාව පැහැදිලි කරන්නට. දැන් මේකට හොඳ ලස්සන දේශනාවක් තිබෙනවා අපේ අට කතාවෙහි. ඒක හරිම ඉතාමත්ම වටිනවා. මේ දේශනාවට ওই ගාථාවට පදනම් වෙච්චි දේශනාව තුළ මම කියන්න උත්සාහ කරන්නේ අපි නිදහස් වෙනවායි කියලා හිතාගෙන සමහර දේවල් අපි දිගින් දිගටම අපි අල්ලගෙන ඒ පස්සේ ගමන් කරනකොට අපිට මහ දුකක් අපේ ජීවිතය තුළ ඇති වෙනවා. ජීවිතේ හැමදාම මිනිස්සෙක් අපි හැම කෙනෙක්ම ජීවිතේ තනි වෙනවා. ඔබ හොඳට මතක තියාගන්න ජීවිතේ අපි හැම කෙනෙක්ම මේ ධර්මයේ දේශනා කරන මමත් ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම කෙනෙක්මත් ජීවිතේ තනි වෙනවා කවදා හරි දවසක. තනි වෙන දවසට ජීවිතේ කවුරුත් නැහැ ළඟ. කිසි කෙනෙක් නැහැ. එතකොට අපිට අපි විතරයි අපේ ජීවිතය තුළ දෙන, අපිට අපිවත් නෑ අපේ ජීවිතය තුළ අවසානය බලාගෙන යනකොට. දැන් මේ දේශනාවේදී ඔය අට කතාවේ සඳහන් වෙන කාරණාව හරි අපූරුයි. දවසක් ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරනකොට උන්වහන්සේ මේ දානීය පූජා කරපු මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. මෙතනදී දේශනා කරපු කාරණාවේදී පැහැදිලි කරනවා පින්වත්නි ශ්‍රාවක පිරිසට සඳහන් කරනවා, ඔබලා යමක් ඔබේ ජීවිතය තුළ පිනක් කරගත්තොත් එහෙම ඒ පින තනියම භුක්ති විඳින්න එපා කියලා කියනවා. බලන්න දැන් මේ දේශනාවට ඔබ විශාල පිරිසක් හාලියල පැත්තෙන් අඬ ගහගෙන අවිලා තියෙනවා. හාලියල නෙමෙයි, හාලියල පැත්තේ නේද ආවේ? වෙනත් පළාත්වලින්ම තෙන්න ඇති. විශාල පිරිසක් අරගෙන ඇවිල්ලා තියෙනවා.
මේ දේශනාවේදී පැහැදිලි කරනවා තනියම පින භුක්ති විඳින්න එපා. ඒ පින අනිත් අයටත් බෙදලා දෙන්න කියලා කිව්වා. අනිත් අයටත් අනුමෝදන් කරලා දෙන්න කියලා කිව්වා. ඇයි එහෙම කිව්වේ? සසරෙහි මිනිස්සෙක් Tamanගේ ජීවිතයේ තුල මේ සංසාර ගමන තුල අපි කරන නොඒක ආකාරයේ තිබෙන්නා වූ පුණ්‍ය කටයුතු. මේ සීල දේවල් දිහා බලනකොට අපි යහපත් වූ දෙයක් පූජා කළාට පස්සේ සසරෙහි අපිට කරපු දේ තුල අපිට ලැබෙනවා. අපි භවෝග සැප සම්පත් අපිට ලැබෙනවා සසර තුල. ඒ ලැබෙන දේවල් තුල සසරෙහි දික්විමුකුත් ඇති වෙනවා. ඒකත් මතක තියාගන්න. ඒ නිසා තනියෙන් යමක් කරලා තනියෙන් ඒ පින Tamanට අනුමෝදන් කරගත්තොත් ඔබට ලැබෙනවා සසර තුල භවෝග සැප සම්පත් ඔබ බලාපොරොත්තු වෙන දේවල්. හැබැයි ඔබට ලැබෙන්නේ පරිවාර සම්පත්. පරිවාර සම්පත්තිය ළඟා කරගන්න නම් ඔබ ලබාගත් පින ඔබ විතරක් නෙමේ අන් අයටත් අනුමෝදන් කරන්න ඕනේ. අන් අයටත් ඒකට අතහිත ගහන්න ඉඩ කඩක් සලස්සන්න ඕනේ. මල්වට්ටියක් ගත්තට පස්සේ ওই මල්වට්ටිය අනිත් අයටත් අත ගහන්න දෙන්න ඕන. තනියම ගිහිල්ලා පූජා කරනවට වැඩිය හොඳයි අත ගසලා පූජා කරන්න. අපි සමහර වෙලාවට මල්වට්ටියක් කඩා ගත්තාම ওই මල්වට්ටිය හරි ලෝභයි අනිත් අයට නිකන් අත ගස්සන්න නිකන් තමන් තනියම ගිහිල්ලා මේක පූජා කරගත්තොත් හොඳයි කියලා එහෙම අදහසක් ඇති වෙනවා. ඒ නිසා මේ මල්වට්ටි අනිත් අයට අත ගහන්න ඕනේ. අත ගස්සන්න දෙන්න ඕනේ. පින බෙදලා යන්න දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා එහෙම කරපුවාම ඒ අයට සසරෙහි පරිවාර සම්පත්තිය ලැබෙනවා. මිනිසු හිග වෙන්නේ නැහැ. ඔබ දන්නවා මේ ජීවිතයේ තුල සමහර මිනිස්සු ඉන්නවා සල්ලි තියෙනවා තනතුරු තාන්නමන් ඔක්කොම තියෙනවා හැබැයි මිනිසු නැහැ. සල්ලි තියෙනවා ඇති වෙන්න. ඔක්කොම තියෙනවා මලමිණියවත් උස්සන්න මිනිසු නැහැ. සසරේ යමක් කරපු නිසා ඒ අයට ඒ භවභෝග සම්පත් ලැබිලා තියෙනවා හැබැයි අනිත් අයට බෙදලා දීලා නැහැ. අනුබදම් කරලා නැහැ. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවාම ඔතන හිටියා එක්තරා දුප්පත් මිනිස්සෙක්. මේ දුප්පත් මිනිසයා මේක හොඳට අහගෙන ඉඳලා මෙයා හිතනවා කල්පනා කරනවා අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කාරණාව කොච්චර වටිනවාද. ඒ නිසා මේක මේ කරගන්න අමාරු දේ මගේ ජීවිතය තුළ මම කරගන්න ඕන කියලා මෙයා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. වීරියවන්ත මිනිසුන්ගේ තියෙන ස්වභාවයේ தත්ත්වය ඒකයි. බෑ කියලා දෙයක් ඇත්තේ නැහැ. ලෝකේ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ මනුෂ්‍යාත්මයක් ලබා ගත්ත කෙනෙක්. දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ආත්මවල උත්පත්තිය ලැබලා ඒ වගේ ජීවිතයේ Tamange ජීවිතය තුළ එවිනි දේවල් කරගන්නෙත් මනුෂ්‍යාත්ම ලබා ගත්ත අය. සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩනවා කියලා කියන්නෙත් ඒකයි. ජීවිතයේට කවදා හරි දවසක නූපන් කුසලයක් කරගන්න ඕනේ. මතක හිටින දෙයක් කරගන්න ඕන Tamange ජීවිතය තුළ. ඔබ අද මේ දේශනාවට දායකත්වයේ දැරීම තුළින් ජීවිතේ සමහරලාට කරගන්න බැරි වෙච්ච නූපන් කුසලයක් ඔබ කරගන්නවා. උපන් කුසලේ වැඩි දියුණු කරගන්න උත්සාහ කරනවා. සසරේ යොබට කරලා තියෙන සමහර පුරුදු නිසා තමයි මේ ආත්ම භාවයේ තුල මෙවිනි දේවල් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා වීරිය වඩන මිනිසුන්ට පින පෑදෙනවා. ඒක කොහෙන් හරි මතුවලා එනවා. යමක් කරන්න බැහැයි කියලා හිතුවොත් එහෙම ඒක බෑම තමයි. ඒක වැහිලාම යනවා. එහෙම වුණාට සත්පුරුෂ ගුණගරුක අදහසක් ඇති කරගෙන වීරිය වඩනකොට ඒ වීරිය තුළ තමන්ට කොහෙන් හරි ඒ වගේ දේවල් ලැබෙනවා. දැන් මේ අහිංසක මනුෂයා කල්පනා කරනවා අනේ මටත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආකාරයට මේ පරිවාර සම්පත්තිය සහ ඒ වගේම භවෝග සම්පති දෙකම ළඟා කරගන්න පින්කමක් කරගන්න තියෙනනම් මුච්චර එකක්ද කියලා හිතලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කිරීමක් කරනවා. ස්වාමීනි හෙට එන්න ඕනේ අපේ නිවසට ධර්මී දානයේ සඳහා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ ආනුව කොච්චරක් වුණද කීදමක් වඩින්න ඕනේද? අනේ ස්වාමීනි ඉන්න ප්‍රමාණයක් වඩින්න කියලා කිව්වා. ඉන්න ප්‍රමාණයක් කියපුවාම විශාල පිරිසක්. සමහරලාට ස්වාමින් වහන්සේලා 500ක් 1000ක් විතර වෙන්නත් පුළුවන්කම තියෙනවා. තනි මිනිස්සෙක් අහිංසක මිනිස්සෙක් මේ කරපු ඉල්ලීම. බලන්නකෝ මෙයා කොච්චර වීරවීරියක් වඩනවද මේ කටයුත්ත කරගන්න කියලා.
මෙයා එදා රාත්‍රී කාලයේදී එදා දවසේදී ගම පුරාම යනවා. ගිහිල්ලා ගමේ ඉන්න මිනිස්සු සියලු දෙනාම එකතු කරගන්නවා. ගිහිල්ලා කතා කරනවා අක්කේ අයියේ නංගී මෙහෙම එන්න. මම මේ විදිහට මේ දානයක් පූජා කරන්න සූදානම් කරගෙන තියෙනවා. ඒ නිසා මට උදව් කරන්න. හැම තැනකම ගිහිල්ලා දැන් මෙයා ආධාර එකතු කරගන්නවා. අහවල් තැන එක තැනක තමයි මේ දානේ හදන්නේ. මිනිස්සු මෙයාට උදව් උපකාර කරනවා. මෙයා මේ විදිහට තමන්ගේ සම්මාදම් කටයුතු මේ දේවල් ඔක්කොම කරගෙන ගිහිල්ලා කඩයක් තිබුණා. ඒ කඩේ මුදලාලි මහ ලෝභී. අන්තිම ලෝභ මිනිස්සේ. දැන් මේ මුදලාලිගේ කඩේට ගොඩ වුණා. කඩේට ගොඩ වුණාම මුදලාලි දකින්නකොටම අර අහිංසක මිනිසයා දකින්නකොට මුදලාලිට ඉතින් පුදුම විදියෙ කේන්තියක් එන්න පටන් ගත්තා. අපේ ධර්මයේ තුල සඳහන් කරන කදරියෝ කියලා වචනයක්. මච්චර කියන වචනේ සඳහන් කරනවා. මසුරුකම කදරියෝ තද මසුරුකම හිතේ පුදුම විදියෙ ලෝභ සහගත චේතනාවක් ඇති කරගෙන ඒ චේතනාව තුළම ජීවත් වෙන කෙනෙක් කවුරු හරි කෙනෙක් ඉල්ලන කෙනෙක් දැක්කහම පුදුම විදියට තරහක් කේන්තියක් ඇති වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඒක ස්වභාවයේ தත්ත්වයේ තියෙනවා. දැන් අර අහිංසක මිනිස්සයත් අර මුදලාලිගේ කඩේ ළඟට ගියපුවාම ඒ මුදලාලි ළඟට ගෙනවා මේ මිනිස්සයා තමන්ට කරන්න පුළුවන් දෙයක් කරන්න ඉපෑය. මෙච්චර මේ ලෝතුරු බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති සාල පිරිසකට මහා සංඝයා වහන්සේලාට මේ දාන දෙන්න මේ මිනිසයා කරන්න පුළුවන් දෙයක් බාර ගන්න ඉපෑ. සාමාන්‍යයෙන් ඔබ කියනවා ඇති ඔබට ඇහිලත් ඇති ওই කතාව ওই විදිහම කියනවා. කරන්න පුළුවන් දේවල් බාර ගන්න ඉපෑ කියලා කියනවා. කරන්න පුළුවන් දේවල් තමයි කරන්නේ. අමාරුවෙන් කරන්න ඕන පින කියන එක ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. පිනක් කරගන්න සෑහෙන මහන්සි වෙන්න ඕන. ඔබ මේ කරන්නේත් මහා පිනක් මේක කරන්නේ. ධර්මයේ ලෝකයට ශ්‍රවණය කරන්ට ධර්ම ශ්‍රවණය කරන්න අනිත් අයට දෙන්න කොච්චර මහන්සියක් වෙනවද? ඊයරෑ මං හිතන්නේ ඔයත් නිදි නැති වෙති. එළි වැටෙන එකක්. නිදි වර්ජිතව ඉඳලා මහන්සියලා දවස් ගණනාවක් තිස්සේ කට්ටිය එකතු කරගෙන අපිත් මේ ධර්ම දේශනාවට වඩීද නැද්ද දන්නේ කියලා මේවත් අහලා ඔක්කොම අහලා හිතේ පුදුම විදිහේ චකිතයකින් මහන්සියකින් එන්නේ. අර මුදලාලිට දෙන්න වෙයි කියලා හිතලා අර විදිහට නොයේ කතන්දර කියනවා. නොදෙන්නට ඕන තරම් කතන්දර කියනවා. දෙන මිනිසයා ඉක්මනින්ම දෙනවා. අපි දාණය ගැන වචන ගොඩාක් තියෙනවා අපේ දේශනාවන් තුළ. ඉතින් මෙතන ඊට වැඩිය ලස්සන දෙයක් තියෙනවා. මේක ඔබේ ජීවිතය තුලත් තියෙන දෙයක් විදිහටයි මම මේක සලකන්නේ. සමහර කෙනෙක්. දැන් මුදලාලි මොකද කරන්නේ? අර අහිංසක මිනිසයාට ඇඟිලි තුඩු වලින් අල්ලලා තමයි දුන්නේ ඇට වර්ග ටික. ඔබට පේනවා ඇති මේ මුං ඇට ටිකක්, මේ කඩල ටිකක්. ඈ ඊළඟට ගිතෙල් දුන්නේ කොහොමද? පුංචි තුඩක් අරගෙන ওই තුඩෙන් තමයි බිඳුව බිඳුව දුන්නේ ගිතෙල්. දෙන්න පුදුම විදිහේ ලෝභ සහගත චේතනාවක් හිත ඇතුලේ පහළ වෙලා තිබුණා. දැන් මේ මිනිහත් මහා හරි අපූර්ව දෙයක් කළා. ඒ කරපු දේ තමයි අර ගමේ ඉන්න මිනිස්සු සියලු දෙනාම දුන්න දේවල් ටික ඔක්කොම එක භාජනයකට අරගත්තා. මුදලාලි දුන්නේ ඒවා ටික විතරක් වෙනම පොතාගත්තා. දැන් මේ මුදලාලිට ලොකු හිතේ ලොකු චකිතයක් තියෙන. ඇයි මේ මිනිසයා මම මේ දුන්න එක වෙනම උතාගත්තේ කියලා. දැන් මේ මිනිසයා මේ අහිංසක කෙනා දැන් මේ බඩු ටිකත් අරගෙන දැන් යන්න පිටත් වුණා. පිටත් වෙලා දැන් මොකද කරන්නේ? අර දානේ පිළිල කරන තැනට සකස් කරන තැනට ගිහිල්ලා දානේ පිළිල කරන්න සූදානම් කරගත්තට පස්සේ කඩේ ඉන්න මුදලාලි මේ මසුරු සිටානන් මසුරු කෙනා මෙයාට මේ බලල් කකුල් තියෙන සිටුවරයා කියලා තමයි නම් කරලා තිබුණේ මගේ මතක හැටියට. වෙන සේවකෙක් ඇරියා බලන්න මොනවද මේ මම දුන්න ඒවට මොකද කරන්න කියලා බලන්න කියලා වෙන සේවකෙක් පිටිපස්සෙන් ඇරියා. දැන් අර මහන්සයා හිංසක මිනිසයා දැන් දානි පිළිල කරන්න ඔක්කොම ලෑසි කරගෙන තියාගෙන ගමේ ඉන්න මිනිසුන්ගේ ටිකත් ඔක්කොම ටික අර බාජිනර දැම්මා. ඊළඟට මොකද කරන්නේ? අර මුදලාලි දුන්න ටිකත් ඒවා ටිකත් වෙනම ඔතලා තිබුණේ. ඒවා ටිකත් අර මුට්ටියට දැම්ම. දැන් මේ කොහොමද දන්නවද? මුදලාලිටත් සිතක් වේවායි කියලා. මුදලාලිටත් සිතක් වේවායි කියලා කිව්වා. දැන් අර මුදලාලිගේ සේවකෙක් ඇරියන්නේ බලන්න මොකද කරන්න කියලා. ඒ සේවකයා බලන්න හිටියා දැන් මේ මොකද්ද මේ කරන්නේ කියලා. දැන් මේ සේවකයා ඇවිල්ලා මුදලාලිට කිව්වා මුදලාලි දුන්න මුං ඇට ටිකයි අනිත් ඒවා ටිකයි
අර මිනිසයා දානි වියන වෙලාවේ සකස් කරන වෙලාවේදී මුදලාලිටත් සිතක් වේවා යයි කියලා මෙහෙම කියලා දැම්ම කියලා කිව්වා. දැන් මෙයාට හිතේ ලොකු චකිතයක් තියෙනවා, ඇයි මේ මිනිසයා මෙහෙම කරේ කියලා. දැන් මෙයාට තිබිච්ච හිතේ ලොකු කැළඹීමක් ඇති වෙලා තමන් දුන්න දේ ගැනත් පසුතැවිල්ලටපත් වෙලා ඒක තමන්ගේ හිතින් අත්තර ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඊළඟට මොකද කරන්නේ? මෙයා දැන් කල්පනා කරනවා, හිතනවා, අනේ මේ මිනිස්සයා මේ දානේ පූජා කරන වෙලාවේදී බුදුරජාණන් වහන්සේට බැරි වෙලාවත් මගේ නම කියලා කිව්වොත් එහෙම අහවල් මුදලාලි මුං ඇට මෙහෙම ඇඟිලි තුඩින් අල්ලලා මට දුන්නේ, ඉතෙල් මෙහෙම දුන්නේ, අනේ මගේ ඉවරයි ඔක්කොම, ව්‍යාපාරෙත් ඉවරයි, මං ගැනත් මිනිසු ඉතින් නොයේ කතන්දර කියාවි කියලා මේ මිනිසයාට මේ දුන්න දේ ගැන පුදුම විදියේ පසුතැවිල්ලක් හිතේ බැඳීමක් ඇතිලා තියෙනවා. දැන් අපි සූත්‍ර දේශනාවක් තිබෙන අවජානාති කියලා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා දත්වා අවජානාති, දීලා බයිනවා, දීලා බැන බැන ඉන්නවා කොච්චරවත්. හාමුදුරන්ට දානෙටත් දීලා බයිනවා, ළමයින්ට දේපල දීලත් බයිනවා, තවත් මොන හරි දෙයකට දීලත් බයිනවා. ඒක සාමාන්‍ය දෙයක් ඉතින් බයින එක. දැන් අර මනුස්සයා දැන් කල්පනා කරනවා, හිතන දැන් මොකද වෙන්නේ කියලා. දැන් අර ඊට පහුවෙන්ද දානි ඔක්කොම පිළිල කළා, සකස් කරලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ස්ථානෙට වැඩම කරා. දානෙට වැඩම කළාට පස්සේ දැන් මේ මිනිසයා හිතනවා, කල්පනා කරනවා, අදනම් මගේ සායම යවයි මේ මිනිසයා, ඒ නිසා ওই මිනිහා මං ඉතුරු කරන්නේ නැහැ. අද ආයුධයක් ඉනේ ගහගත්තා, ආයුධයක් ඉනේ ගහගෙන දානි බෙදෙන දානශාලාල වගට ගිහිල්ලා දැන් බලාගෙන ඉන්නවා. බැරි වෙලාවත් මේ මිනිසයා මගේ නම කියලා කිව්වොත් එහෙම අහවල් මුදලාලි මෙච්චර මෙච්චර පොඩ්ඩයි මේ ඇට ටිකක් දුන්නේ කියලා කිව්වොත් එහෙම මං අද ওই මිනිහා ඉතුරු කරන්නේ මරණවාමයි ওই ශාලාව ඇතුලේ කියලා හිතාගෙන දැන් ශාලාවට ගිහලා දැන් එක කොනක හැංගිලා බලාගෙන ඉන්නවා. දැන් බලන්නකෝ මේ වෙලාවේදී මොකද වෙන්නේ කියලා. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති මහා සංඝරත්නයේ දානෙට දැන් වඩිනවා. දානෙට වැඩම කළාට පස්සේ අර මිනිසයා දැන් දානි පිළිගන්නන් ඉස්සර වෙලා ඊළඟට මොකද කරන්නේ? එයා කියනවා දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට, ස්වාමීනි මේ දානය පිළිල කරන්නට මම තනියම මහන්සි වුණා තමයි, හැබැයි උනාට මට උදව් කළා කොමල. මට වැඩියෙන් දුන්න අයටත් චුට්ටක් දුන්න අයටත් ඔක්කොටම මේ පින අනුමෝදන් වේවායි කියලා මෙයා කිව්වා හයියෙන්. දැන් අර මිනිසයා දැන් හරි චකිතයෙන් ඉන්නවා. දැන් මේ මිනිසයා මගේ නම කිව්වේ නැහැ, මොනවත් කිව්වේ නැහැ, ඒ නිසා මම ගැන මොන හරි දෙයක් කියයි කියලා හිතාගෙන තමයි මම මේ ආවේ කියලා බලන්න හිටිය. නමුත් ඒක වුණේ නැහැ. දැන් මේක කියලා දානෙ පිළිගන්නවට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේට පේනවා අර මිනිසයාගේ හිත ඇතුලේ තියෙන මේ චකිතේ සිතවිල් ඔක්කොම දානි බෙදපු මනුස්සයා පිළිල කරපු මනුස්සයාගේ හිත තුළ තිබෙන්නා වූ පවිත්‍ර සහගත චේතනාව මොකක්ද කියන එකත් පේනවා. දැන් එයාට ඕන කැමති තිබුණේ අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා ඒ ධර්මයේ තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරගන්න. ඒ අවශ්‍ය කරන ගුණය තමන්ගේ ජීවිතය තුළ පිහිටවාගෙන ඒක අනුගමනය කරන්න තමයි අවශ්‍යතාව තිබෙන්නේ. අර මුදලාලි මොකද කරන්නේ? දුන්න දේ ගැන හිත හිත කල්පනා කර කර ඒක පිටිපස්සෙන් තමන්ගේ සිත ඈඳගෙන ඒ තුළ ගමන් කරන්න පටන් ගන්න. නමුත් එයා කිව්වේ නේ අර අහිංසක මිනිසයා නියම කාරණා ඔක්කොටම පින බෙදිලා යන විදියට සකස් වෙලා යන විදියට ඒක එයා අනුමෝදන් කිරීමක් කළා. අවසානයේදී අර මුදලාලි අර අහිංසක මිනිසයා ළඟට ගිහිල්ලා කියනවා, මම හිතානේ හිටියේ තමුසි මගේ නම කියලා මට මහා අවඥාවක් කරයි කියලා මේ දන්සාලාවේ. එහෙම එකක් කළේ නැහැ. ඒ වෙලාවේදී අර අහිංසක මිනිසයා කියනවා, අනේ මුදලාලි මං ওই ගැන හිතලවත් තිබුණේ නැහැ කියලා. එහෙම දෙයක් මුදලාලි ගැන කියන්න. මට ඕනේ කැම තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කාරණාව මට හොඳට පුහුණු කරගෙන මගේ ජීවිතය තුළ මේ පුහුණු ඇති කරගෙන මේක ප්‍රායෝගික වශයෙන් මගේ ජීවිතය තුළ කරගන්න ඕන කැම තිබුණා කියලා කිව්වා. ඒ වෙලාවේදී තමයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා, පුංචි වුණත් යහපත් වූ ක්‍රියාවක් තමන්ගේ ජීවිතය තුළ කරනකොට ඒකට අකුල් හෙලන්න එපා, අවඥා සහගත විදිහට බලන්න එපා කියලා කිව්වා. මිනිස්සෙක් තමන්ගේ ජීවිතය තුළ වීරිය ඇති කරගෙන, මේ ජීවිතය තුළ වීරිය ඇති කරගෙන, ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ වීරිය ඇති කරගෙන කෙනා ක්‍රමයෙන් ක්‍රමයෙන් ජල බිඳු එකින් එක එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා මහා ජලයක් එහෙම නැත්නම් හැදෙනවා වගේ, ජල මුට්ටියක් හැදෙනවා වගේ
පුංචි පුංචි දේවල් කිරීම තුළින් යහපත් දේවල් කිරීම තුළින් ජීවිතේ පින මෝර ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් මොකද්ද උතනදී ඔබ ජීවිතේටම ලබා ගන්න ඕන දේ මොකක්ද? ඒක තමයි වටින්නේ. අපි කිව්වනේ අපේ දේශනාවේදී අද මුලින්ම නිරෝගීකම සහ නිදහස් වීම කියන එක අපිට අවශ්‍ය වෙනවා කියලා කිව්වා. දැන් අර මුදලාලිට මුණේ වැඩි මොකද්ද බලන්නකො. ජීවිතේ අත්හරිනවායයි කියලා කියන්නේ. ජීවිතේ අත්හරිනවායයි කියලා කියන්නේ නයිස් ක්‍රම්‍යයයි කියලා කියන්නේ මේවා භෞතික වශයෙන් අපි අත්හරින එක නෙමෙයි. සමහර අය ඔබ දන්නවා ඇති පේනවා ඇති සමහර භාණ්ඩ පාවිච්චි කරලා පාවිච්චි කරලා පාවිච්චි කරලා ඒවා පාවිච්චි කරන්න බැරි වුණා මොකද කරන්නේ? විසි කරලා දානවා, දෙනවා. ඔය මේ මේ කාලේ එහෙම සමහරලාට ඔය ගම් වතුර නියං සහනාධාරයෙම තියෙනකොට ඇඳුම් එහෙම එකතු කරනකොට ගෙවල් වල අය පුදුම විදියට මහා මන්දාත රජවරු වගේ තමයි ගෙවල් වල තියෙනව දෙන්නේ. පරණ ඒවා ගොඩ ගහලා තියෙන ඒවා අස් කරගන්න හොඳම කාලේ කියලා හිතාගෙන දෙනවා. නමුත් ඒක දීමක් නෙමෙයි, ඇත්තටම සැබෑම දීමක් නෙමෙයි, අත්හැරීමක් නෙමෙයි. දුබ්බික්කේ දානන් දේති, දුර්භික්ෂ කාලේ දානෙ දෙන්න පුළුවන්. ගමිකාස දානන් දේති, ගමන් යන අයටත් දෙන්න පුළුවන්. ආගන්තුක අයටත් දෙන්න පුළුවන්, සීලවන්තයන්ටත් දන් දෙන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි තමන්ගේ ජීවිතය තුළින් ඒ අත්හැරීම පුහුණු කරගන්නවා කියලා කියන්නේ තමන්ට පාවිච්චි කරන්න බැරි තියෙන දෙයක් දෙන එක නෙමෙයි. එහෙම නැත්නම් වෙනත් විසි කරන්න ඕන දෙයක් දෙන එක නෙමෙයි. දෙන්න බොනි නිසා දෙනවත් නෙමෙයි. තේරුණාද? තමන්ගේ හිතින් අත්හැරියානම් අත්හැරපු දේ නැවත බලන්න එපා. ඔබ බලන්න මේක කොච්චර අපි වැරදි විදිහට අපේ ජීවිතය තුළ අපි පටලවාගෙන අපේ ජීවිතේ කොච්චර අකුසල් කර්මයන් අපි සිද්ධ කරනවාද? ඔබ දන්නේ සමහර වෙලාවට ඔබේ ජීවිතය තුළින් ওই විහාරස්ථානවලට පූජා කරන ඒවා සමහර දේවල් පූජා කළාට පස්සේ ওই පූජා කරපු දේ ගැන කොච්චරවත් හිත හිත සතුටු වෙනවා. ඒක හරි. හැබැයි පූජා කරපු දේ බලන්ට කී ගමනක් යනවද? යන හැම වෙලාවක් තුළදීම ඔබට පේන්නේ බලන්ට දකින්න පුළුවන්කම තියෙන්නේ මොකක්ද? පේන්න දකින්නට පුළුවන්කම තියෙන්නේ අර පූජා කරපු දේ. ඒක බැඳීමක්, ඔබේ ජීවිතයේද ලොකු බැඳීමක් ඇති වෙනවා. සමහර වෙලාවට ওই ගෘහ භාණ්ඩ සහ නොයෙකුත් දේවල් පූජා කළාට පස්සේ මට පුදුම විදිහ ආශාවකින් යුක්තව ඒවා බලනවා, දකිනවා. ඒවා බලන්න යනවා. මේ පන්සල් වලටම පූජා කරපු සමහර පරණ කබඩ් එහෙම නිකන් කළු ගැහිලා තියෙන්නේ ඇයි? ඒව කොච්චර තිබ්බත් අඳුර වෙලා තියෙන්නේ. ඇයි? මේ සමහර පූජා කරපු අය ඒ පූජා කරපු භාණ්ඩෙට පුදුම විදිහ ආදරයක් ලෙන්ගතකමක් පන්සලේ තිබ්බත් තියෙනවා. දැන් මොකද වෙන්නේ? ඕවා ගැන හිතනකොට කල්පනා කරනකොට හිත ඇතුලින් Tamange අකුසල් මහ ගොඩක් පුරව ගන්නවා. ඇයි? මහා ආසාවක් තියෙන නිසා තමයි යුවට බලන්න යන්නේ. ඒවා කිලුට වෙලා සහ අනිකුත් දේවල් සිද්ධ වෙලා තියෙනකොට හිතට මහ ලොකු දුකක් දැනෙනවා. ඊට පස්සේ හිත ඇතුලේ දේශයක් කියන එකක් ගොඩ නැගෙනවා. ඒවා කැඩිලා බිඳලා විනාශ වෙලා තියෙනවා දැක්කොත් එහෙම මෝහයක් ඇති වෙනවා හිත ඇතුලේ. තරහාවක් ඇති වෙනවා. පන්සලේ ඉන්න මිනිසුන්ට හාමුදුරුවන්ට ගහන්න තරම් හිතක් ඇති වෙනවා. මෙච්චරත් මහන්සියලා මෙව හරි ගසලා දුන්නා මේක තියාගන්න බෑනේ කියලා හිතනවා, කල්පනා කරනවා. දුන්නේ තමන්ගේ හිතෙන් අත්තරගන්ට, දුන්නේ අත්තරගන්ට සසරේහි. ඇයි? මේක තමයි නිදහස වෙනවා කියලා කියන්නේ. එතකොට යමක් දුන්න නම්, දූදරුවෙකුට යමක් දුන්න නම් අය දුන්න දේ ගැන හොය හොය බල බල ඉන්න දෙයක් නැහැ. මොනවද කළේ කියලා තමන්ගේ හිතෙන් දුන්න නම් දුන්න දේ අත්තරලා දාන්න ඕනේ. සමිති සමාගමට මිනිස්සෙක් කිසියම් දෙයක් දුන්න නම් දුන්න දේ තමන්ගේ හිතින් අත්තර ගන්න ඕන. දුන්න දේ තමන්ගේ හිතින් අත්තර ගන්න බැරි වෙනකොට ඒක තමන්ට ලොකු වද වේදනාවක් බවට පත් වෙනවා. දැන් බලන්න අර පන්සලට පූජා කරන භාණ්ඩයකට කො පිටිපස්සෙන් ගමන් කරන් ගිහිල්ලා බලන්න කොච්චර මහ දුකක්ද ඕක. අන්තිමේට ඒ තිබිච්චි ආශාවකින් වෛරයකින් මරණයටපත් වුණොත් එහෙම අර කබඩ් එකම තමයි ඇවිල්ලා භූතාත්මයක් ඇවිල්ලා උත්පත්ති ලබන්නේ. තී යන්නේ නැහැ. ඒකයි මම කියවර සමහර පන්සල් වල කළු පාටරක තියෙනවා සමහර පූජා කරපු දේවල් අඳුරු ගිහිල්ලා මෙවා ගිහිල්ලා. ඇයි? පූජා කරපු මැරිච්චි මිනිසු යන්නේ නැහැ ඒ තැන්වලින්. අන්තිම උපාදානයක් කරගන්නවා චුතුචිත්තේට ඒකම ඇති කරගන්නවා. ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදය ගත කරනකොට ওই පූජා කරන භාණ්ඩ වලට විතරක් නෙමෙයි Tamange දූදරුවන්ට වස්තු ආභරණ වලට සහ අනිකුත් දේවල් වලට ක්‍රමයෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ නිදහස් වීම ඔච්චර Tamange ජීවිතේට සැනසීමක් ගෙන දෙන කාරණයක් බවට පත් වෙනවා. අපි දැක්ක පහුගිය දවසක
කළුබොවිල රෝහලේ හිටිය අවුරුදු 82ක වයස ඇති අම්මා කෙනෙක්ගේ අත් දෙකම කපලා පුතා. අත් දෙකම කපලා. ඒක හොඳයි කියනවා නෙමෙයි. නමුත් සමහර වෙලාවට බලාගෙන ගියොත් එහෙම අවුරුදු 82ක් වෙලා සමහර වෙලාවට ඒ අම්මා Tamanගේ දීපල දීලා නැති වෙති. මං කියන්නේ දීපල නොදෙන අම්මලාගේ අත් කපන්න ඕන කියන එක නෙමෙයි මෙතනදී කියන්නේ. අපිට පුළුවන්කම තියෙන්න ඕන ජීවිතයේ තුල අපි මේවා එකක්වත් රැගෙන යන්නේ නැහැ. අරගෙන යන්නේ නැහැ. අපි ඒ රැගෙන යන්නේ නැති අරගෙන යන්නේ නැති තැන ඒ බැඳීම අපි ගොඩාක් වෙලාවට ඇති කරගන්නකොට අපිට එක මහ ලොකු දුකක් වේදනාවක් බවට පත් වෙනවා. මොකද හේතුව ඔබට මේ දේශනාවෙදි බොහොම කෙටි කාරණාවක් විතරයි සඳහන් කළේ. ඔය අපි ගොඩාක් දේවල් බලාපොරොත්තු තියාගෙන ඉන්න දේවල් වෙනස් වෙනකොට හරි දුකක්. අපි දරුවෝ ගැනවත් අපේ ගෙවල් දරුවල් ගැනවත් මේ ඔක්කොම හැමදාම එකම විදිහට එකම ආකාරයෙන් පවතියයි කියලා හිතන මුලාව තුළ අපිට හැමදාම දුකක්මයි විඳින්න වෙන්නේ. ඇයි? හරි හම්බ කළා හරි හම්බ කළා අපි දරුමල්ලෝ හැදුවත් කවදා හරි දවසක එයයි වෙනස් වෙනකොට අපිට දරා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ ගැඹුරු ධර්මය මේ යථාර්ථයේ මිනිස්සෙක් අවබෝධ කරගන්න කෙනෙකුට ජීවිතේ යම් තාක් දුරට සැනසීමෙන් යුක්තව ජීවිතය ගත කරන්න පුළුවන්. ඒකයි මම මුලින් කිව්වේ අනුන් සතුටු කරන්න ඉසලා අපි සතුටු වෙලා ඉන්න ඕනේ. අපේ ජීවිතය තුළ ඒ தත්ත්වයේ ස්වභාවය හැමදෙනාගේම ජීවිතවලට ඇති කර ගැනීමට චිත්ත ධෛර්යයේ වාසනාවම ලැබේවායි කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් වූ දේශනාව සඳහා තමන්ගේ පින්වන්තෝ දායකත්වය ලබා දුන්නා හාලියල මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයේ අංක 32 යි පදිංචි නිලංජනි කුමාරියාමි මාරසිංහ විශ්‍රාමික ගුරුමෑණියන් ඇතුළු මේ පින්වත් පවුලේ පිරිස විසින් දේශනාවට දායකත්වයේ දරපු නිලංජනි කුමාරියාමි මාරසිංහ විශ්‍රාමික ගුරු මාතාවටත් මේ පවුලේ ඉන්න සම්පුරුෂය ඇතුළු සියලුම දෙනාටමත් මේ වෙලාවේදී අපි පින් අනුමෝදන් කරනවා. ආශිර්වාද ලැබේවා ඔබ හැම දිනාටම කායික මානසික නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළදී චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනීවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිය ගියා වූ බදුල්ලි පදිංචිව සිටි එම්.බි. මාරසිංහ පියා, බදුල්ලි පදිංචිව සිටි ලීලාවතී ජයතිලක මව, නිකේබැද්දේ පදිංචිව සිටි පී.බි. වීරසිංහ මාමා, නිකේබැද්දේ පදිංචිව සිටි සුමනාවති බුලස්සිංහල නැන්දා දෙපාර්ශ්වයේ මිය ගියා වූ සීලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපවත්ීව දාල අතිගෞරවහර දරණාගම කුසල දමනායක ස්වාමින් වහන්සේටත් මේ රට ජාති වෙනින් තමන්ගේ ජීවිතය කැප කරපු වීරදර රණවීරවන්ටත් පින් අනුමෝදන් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මී ශ්‍රවණී කරපු රටවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාගේම ජීවිතවලට මේ පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් විශේෂයෙන් මිය ගියා වූ සියලු දෙනාටම මේ ගෞතම බුදු සාසන තුළදීම මේ පරම ගම්භීර ධර්මයේම අවබෝධ කර ගැනීමට වාසනාවම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේටත් පැමිණි සහභාගී වී සිටින සියලු දෙනාටමත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් එවැගේම ශානුකා සහ උදාරා ලීලියට සහ අනුදිනී මිනිබිරියට සහ ජයිත් මුනුබුරාට මේ වෙලාවේදී අපි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාටමත් නැවත වතාවක් මේ වෙලාවේදී උතුම් වූ දළදා හාමුදුරුවන්ගේ පීඨ ආශිර්වාදයේ සෙන්කඩගල පුරේ වැඩ සිටින ජීවමාන බුදුරජාණන් වහන්සේ සමාන වූ දළදා හාමුදුරුවන්ගේ පීඨ ආශිර්වාදයත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. තුන් ලෝකාගරු භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ දසබලධාරී වූ සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ ප්‍රථම අභිනීහාරයේ සිට පුන් ලද අනන්ත පරිමාණ බෝධි සම්භාර අනුභව බලයෙන්ද, දසබල ඥාන චතුවිසාදර ඥාන අනුභව බලයෙන්ද, සෝලස මහා අට්ඨාරස වාවිනික බුද්ධ ගුණ අනුභව බලයෙන්ද, සමතින් සත් පාරමිතා ඥාන බලයෙන්ද, සත්‍තිස බෝධිපාක්ෂ සද්ධර්ම ඥාන බලයෙන්ද, අටසි සාරමණි භක්ති ඥාන බලයෙන්ද, සමසතලිස් කර්මස්ථාන බලයෙන්ද, පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන අනුභව බලයෙන්ද, දෙසටක් මුත්‍ය අදුෂ්ටික පරිච්ඡේදක ඥාන බලයෙන්ද, තෙසත්ත්‍ය ඥාන සත්‍යස ඥාන බලයෙන්ද, සතර මාර්ගඥාන සතරඵල ඥාන බලයෙන්ද, අනන්ත බුද්ධ ගුණානුභවයෙන්ද, අනන්ත බුද්ධ ඉරිදීහානුභව බලයෙන්ද, අනන්ත බුද්ධ තේජානුභව බලයෙන්ද, 512,000ක් සරුවඥන් වහන්සේලාගේ අනන්ත වූ ආනුභව බලයෙන්ද, ආශිර්වාදයෙන්ද, උතුම් වූ දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදයෙන්ද, ග්‍රීවා ධාතු, ලලාට ධාතු, කේස ධාතුන් වහන්සේලාගේ අනන්ත වූ ශක්ති බලෙන් ආශිර්වාදයෙන් හැම දිනාගේම ජීවිතවලට සිතක් සාන්තියක් යහපතක් මුසෙදේවා. රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් නව්වෙන් වැසෙන් පින්නෙන් විසකුරු සර්පාදීන්ගෙන් ස්වාභාවික විපත්ති ආදීන් කිසිදු ආකාරයක විපත්තියක් කරදරයක්
කිසියම් කෙනෙක්වත් ඇති නොවේවා. තබන තබන පියවරක් පාසා ජයමඟ ඉදිරිවේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළදී මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන රත් වාසනාව ලැබේවා. විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සීල් මල්පී සාක්කි මහේසාක්කි දෙවියන්ටත් මේ සම්බෝධි විහාරස්ථානයේ ආශ්‍රිත වැඩෙන සියලු සම්යන් දෘෂ්ටික දෙවියන්ටත් ඓතිහාසික සෙංකඩගල පුරවරය ආරක්ෂා කරන උතුම් වූ සම්යන් දෘෂ්ටික දෙවියන්ටත් පින් නමුදන් වේවා. මියගිය අවසලු දිනාටමත් දෙවියන් සහිත අපි හැම දෙනාමත් පත්තන බෝධියකින් නිවනින් සැනසීමට පත් වේවායි කියලා ප්‍රාර්ථනා කරමු. අඛාසට්ඨා ච බුම්මට්ඨා දේවා නංගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනම්. අඛාසට්ඨා ච බුම්මට්ඨා දේවා නංගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. අඛාසට්ඨා ච බුම්මට්ඨා දේවා නංග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අපගේ හිමිත සිටින් ඒ උතුම් සදර්ම දේශනාව සිදු කළ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද උලගංවත්තේ චන්දසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි සියලු දෙනා සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ ආමාදජාලයේ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුළු විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලයෙන් ඔබ වෙත ගෙන සදර්ම දේශනාව මෙලෙස නිමවට පත්නවා. පිනත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.